මාට අපි මහනුවර මාධ්‍ය විද්‍යාව වශයෙන් සුභපතනවා රජයේ පත්‍රික සදා විශාල කාර්යභාරයක් කරපු පිළිෙක් වශයෙන් අද දිනේ මහනුවර මේ උතුමාගේ මේ චාරිකාව සම්බන්ධ දැනගන්න කැමති පෙතේ. ඇත්තෙන්ම අපි අපේ රටේ බාහිර දූර වගකීම් දරනකොට ඒ වගකීම් වලට සාධාරණය ඉෂ්ට කරන්න අපේ ජීවිත පවා සලකන්න නැතුව අපේ වගකීම් ඉෂ්ට කළ යුතුයි. ඒක තමයි මේ රටේ ජනතාවගේ අභිලාෂය. තනතුරු තාන්න මාන්න කියනට වැඩිය ඒ වගකීම් ස්මුදුරින් පිළි අරගෙන ඒ වගකීම් වලට ජනතාවට සාධාරණ වෙන විදිහට වැඩ කරන්න ඕනේ. අන්න එතෙන්දී අපිට සියලු පූජක පාර්ෂයන්ගේ ආශිර්වාදය ඉතාමත් වැදගත් වෙනවා. අන්න ඒ උවමනාව සාක්ෂාත් කරගන්න අපි අද මහනුවර මල්වත්තු විහාරයේ මහනාහිමිය බැහැ දකින්න ආවා. එතුමා උන්වහන්සේ විසින් අපිට ඉතාමත් ඉහලින් ආශිර්වාද කළා. මේ කරන වැඩ කටයුතු සාර්ථක කරගෙන යාමට ධෛර්යය ශක්තිය අපිට සපයන්නේ ආශිර්වාදය ලබා දුන්නා. ඒ වගේම විශේෂම කතාවක් තිබුණා අපි දැනගන්න කැමති පළවෙනි පාර්ලිමේන්තු සැසියේදී ස්වාධීන කණ්ඩායමකින් ආපු මන්ත්‍රීවරයෙක් අර්ජුන කියන මන්ත්‍රීවරයා අශෝභන සිද්ධියක් පාර්ලිමේන්තුවේ සිදුවෙනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තු ගෞරව කතානායකතුමාට යම් කිසි බලයක් තියෙනවද ඔහුට විරුද්ධ යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නද? එසා මොනවද මේ වෙනකොට ක්‍රියාත්මක කරන්නේ? ඒ ක්‍රියාමාර්ගය සම්බන්ධ ඔබතුමාගේ මතය මොකක්ද? ඇත්තෙන්ම ඒ ක්‍රියාමාර්ගය වෙනකොට සභා ගර්භය තුළ කතානායකවරේ පත් කර ගැනීමේ සම්බන්ධව නිල කටයුතු අවසන් වෙලා තිබුණේ නැහැ. ඒක නිසාම ඒ කටයුතු සිද්ධ වුණේ නිලභාවයක් තුළ නෙමෙයි. ඒ සම්බන්ධව ඒ සංවාදයක් කරන්න ඕ ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන්න නෛතිකව අපිට අවශ්‍යතා කියාවක් නැහැ. මොකද ඊට පෙර ඒ සම්බන්ධව එක එක්කෙනා දක්වන සදාචාරයේ සංස්කෘතිය සහ ඒ සම්බන්ධව අපේ ශික්ෂණය අනුව තමයි එවැනි කණ්ඩායමක් එකට වාඩි වෙනකොට මහජන නියෝජිතයින් විදියට තම ළමං ළඟ තියෙන ආත්මගරුත්වය තම තමන් ළඟ තිබිය යුතු ශික්ෂණය විනය තමයි අපි ජනතා විදිය ප්‍රකාශ කරන්නේ. එහෙම දෙයක් කරන්න යම් මන්ත්‍රීවරයෙක් අසමත් වෙලා තියෙනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක් විදියට අපි සලකනවා. ඉදිරියේදී මේ සම්බන්ධව සාකච්ඡා කරලා ඒ මන්ත්‍රීවරයා සමගත් අනිත් මන්ත්‍රීවරු සමගත් සාකච්ඡා කරලා එහෙම විනය විරෝධී හෝ සදාචාර විරෝධයක් වෙලා තියෙනවා නම් සම්බන්ධ සරික්‍රමත් වෙනවා. වෙන වෙන විදිහ ආකාරයෙන් මේ CID එකට පැමිණිලි කරලා තිනවා, පොලිස් මුලස්කන් පැමිණිලි කරලා තිනවා. ඊට අමතරව ඔහුට ඒරෙව විශ්වාස භංගයක් අනිවාර්යයෙන් ගේන්න කියලා මන්ත්‍රීවරුණුත් මේ වෙනකොට සිවිල් ජනතාව ඉල්ලීමක් කරනවා. මේ තත්ත්වය ඔබතුමා කොහොමද දකින්නේ? ඔව් ඇත්තටම මේ සභාවාරය ආරම්භ කරන්න පෙර නව අභිනව සභාවාරය තුලදී පූර්ව කටයුත්තක් විදිහට තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ සම්බන්ධව අපි විපරම් කරලා බැලුවා, ඒ සම්බන්ධව සොයා බැලුවා. නමුත් විධිමත් පරීක්ෂණයක් අනුව තමයි තීරණය කරන්න ඕනේ ඇත්තට මේ සිද්ධිය කොහොමද සිද්ධ වුණේ කියලා. තව මේ සම්බන්ධව අපේ සියලු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරන්න ඊළඟ සැසිවාරයේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මම ආරම්භකද මොහොතේම කිව්වේ මේක අපි මත පවරන වගකීමක් මිසක් මේ තාන්න තනතුරු තාන්න මාන්න නෙමෙයි. ඒක නිසා පවුලේ අය තම තමන්ගේ කටයුතු කරනවා ඇරුණුකොට අපේ දේශපාලන සම්බන්ධ වෙලා තියෙන්නේ මම. ඒක නිසා අපි එදා අපිට දැනුම් දුන්නු ආකාරයට අපි කණ්ඩායමක් විදිහට ජාතික ජන බලවේගයේ අපි පැමිණුණා සභාගර්භයට මන්ත්‍රීවරුන් විදිහට. එතෙන්දී මන්ත්‍රීවරුන්ගේ පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකගතාවෙන් තමයි කතානායක අපි පත් කරගන්නේ. ඊට පෙර සූදානමක් අපේ තිබුණ නැහැ කතානායකවරේ බහට පත් වෙන්න. ඉතින් ඒ අවස්ථාව අයිති රටේ මාධ්‍යවේදීන් ආවරණය කරනවා. හොඳින්ම දකින්න ඇති අපි අපේ දේශපාලන අවශ්‍යතාවය මත එදා පැමිණුණා. සියලු දෙනාම එකගතාවය මත අපිට යම් වගකීමක් පවරලා තියෙනවා. ඒ වගකීම මේ රටේ ජනතාව වෙනුවෙන් ඉතාමත් ඉහළින් ඉෂ්ට සිද්ධ කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒක තමයි ජනතාවගේ අපේක්ෂාව, ජනතාව බලාපොරොත්තු වෙන දේ. ඒ වගේම කතානායකතුමා අපි විශේෂයෙන් දැනගන්න දැන් නායක ස්වාමින් වහන්සේ පෞද්ගලික පාර්ලිමේන්තුවේ කතානායකවරුන්ට පවා දෙවි අපහසුතාවයකට අත්‍යන්ත ඇති අවස්ථා සිදුනයි කියලා කිව්වා. එතකොට ඉදිරියේ දැන් අලුත් වෙනසක් ජනතාව මිලන වෙනසක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ කතානායකතුමා විදියට රටේ පුර තුන්වෙනි පුරවැසියා විදියට ඔබතුමා යම් කිසි නීති සම්පාදනය කරලා විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඇත්තෙන්ම ජනතාවගේ අභිලාෂය, ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ නව ජනවර්ම තුල
ආණ්ඩු පක්ෂය සම්බන්ධව ගත්තත් විපක්ෂය සම්බන්ධව ගත්තත් ඒ සියලු දෙනාම නියෝජනය කරන ජනතාව බලාපොරොත්තු වෙන අභිලාෂයක් තියෙනවා රටේ. ඒ අභිලාෂය තමයි ලස්සන පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීමට. අපි දේශපාලනය ලස්සන වෙන්න ඕනේ, ඒ වගේම අපේ පාර්ලිමේන්තුව ලස්සන වෙන්න ඕනේ, අපේ ජීවිත ලස්සන වෙන්න ඕනේ. ඒ උදාර පරමාර්ථය තමයි අපේ මේ ජනවරම තුලින් පිළිඹු වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ ජනතාව බලාපොරොත්තු වෙන අභිලාෂය තමයි සියලු මන්ත්‍රීවරුන්ට ඉෂ්ට සිද්ධ කරලා අපේ අනාගත පරම්පරාවට හොඳ රටක් නිර්මාණය කරන්න. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා එක එක්කෙනාගේ වගකීම විදිහට මන්ත්‍රීවරුනුත්, පක්ෂ නායකයනුත්, ඒ වගේම ආණ්ඩු පක්ෂයේ සියලු කැබිනට් එක ඇතුළු සියලු ඇමතිවරුන් මෙන්න මේ අභිලාෂයෙන් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරයි කියලා ඒ සම්බන්ධව සාමූහික නීති සම්පාදනය කරගෙන පාර්ලිමේන්තුවේ ඇතුලේ තියෙන සාමූහිකත්වය, එකඟතාවය, ඒ දේවල් වලට දක්වන විරෝධතාවය සහිතව ඉතාමත් හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ගුණය ලාංකීය භූමිය තුලින් ලෝකෙට ලබා දෙන්න හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. පාර්ලිමේන්තුව තුල සිට ඔහුගේ මේ YouTube එක Facebook එක කෙලින්ම දෙමළ ඊළාම් රාජ්‍ය සිට කියලා තමයි ඔහු කෙලින්ම ඔහුගේ ආරම්භ කරන්නේ ඔහුගේ YouTube මේ ඔහුගේ ප්‍රචාරය. ඉතින් ලොව දිගින් දිගට සමැතන් ගලස්තර කියන ප්‍රභාකරන් දෙවියෙක් වෙනුවෙන් අපි කටයුතු කරන්නේ. අපි මේ කවදාවත් මේක ඊළාම් රාජ්‍ය අතරින්ෙත් නැහැ කියලා ඒ වගේ නිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් විවිධ ප්‍රකාශ කරලා තිබ්බා. ඉතින් මේ සම්බන්ධයෙන් එතකොට යම් කිසි ආකාරකින් මේක මේ දිවුරුන් දීමක සුදු කළා රජයට විරුද්ධ මේ විදිහට පවතින ආණ්ඩුවට විරුද්ධ මේ විදිහට ප්‍රකාශ කරනවා නම් ඔබතුමා ලැම් කියනවා. ඇත්තටම ඔහුගේ අභිලාෂය කුමක්ද කියලා අපි දන්නේ නැහැ. තනි පුද්ගලයෙක් විදිහට ඔහු නියෝජනය කරපු ජනතාවගේ අභිලාෂය අපිට තාමත් පැහැදිලි. එහෙම දෙයක් අද රට තුල බලාපොරොත්තු වෙන්නේ නැහැ ජනතාව. ඒ ජනතාව උතුරු පළාත වෙන්න පුළුවන්, නැගෙනහිර වෙන්න පුළුවන්, දකුණ වෙන්න පුළුවන්, බටහිර වෙන්න පුළුවන්. සෑම ජනතාවක්ම බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනතාව ඉතාමත් සමගි සම්පන්නව මේ රට දියුණු කරන්න මැදිහත් වෙනවායි කියලා. ඔහු ඉතාමත් පැහැදිලිව තියෙනවා. ඔවුන් දිවුරුන් දීම ඉතාමත් හොඳින් සිද්ධ කළා. ඒ දිවුරුන් දීම තුළ ඔහු ඒ ප්‍රකාශයයි මේ දිවුරුන් දීමයි අතර පරස්පර විරෝධිකමක් තියෙනවා මේ මාධ්‍ය වලින් මම දැක්ක ආකාරයට. නමුත් ඒ මොහොතේදී සභා ගර්භය තුළ නිල වශයෙන් ඔහු එහෙම ප්‍රකාශයක් කරලා තිබුණේ නැහැ. සභාව ආරම්භ කරන්න පෙර තමයි එහෙම ප්‍රකාශයක් කළයි කියලා කියන්නේ. ඒක සම්බන්ධවත් අපිට නිශ්චිතව නැහැ. මොකද කථානායක ධූරයේ වැඩබාර ගැනීම සිද්ධ වුණේ ඒක ක්‍රියාවලිය සිද්ධ වුණාට පසුව කියලා තමයි මම දැනුවත්ව තියෙන්නේ. ඒක නිසා තනි පුද්ගලයක සම්බන්ධව අපි සියලු දෙනාම එකතු වෙලා ඔහුට විරුද්ධව කටයුතු කරනවට වැඩිය හොඳම දේ තමයි ඔහුගේ අභිලාෂය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. තනි පුද්ගලෙක් විදිහට ඔහු බලාපොරොත්තු වෙන අභිලාෂය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ජනතාවගේ අභිලාෂයත් සමග ඔහුට ඒකට උත්තර දෙන්න සිද්ධ වෙන එක ඔහුගේ අවශ්‍ය ඔහුගේ යුතුකමක් ඒ ජනතාවට. නමුත් ජනතා අභිලාෂය අපි තාමත් හොඳින් දන්නවා. ඒ අභිලාෂය ආරක්ෂා කරන්න අපි පාර්ලිමේන්තුව තුළ කටයුතු කරනවා. සියලු මන්ත්‍රීවරු මේ සම්බන්ධව ඒකරාශී වෙයි. නමුත් තව පාර්ශ්වයක් විසින් මේක දැඩිව අරගෙන තවත් ප්‍රහාරාත්මක දෙයකට ගියොත් නැවත ඒක හොඳ දෙයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒක තනි පුද්ගලෙක් විදිහට කරපු දෙයක් විදිහට තමයි අද වෙනකොට අපි දන්නේ. ඒක සම්බන්ධව අපි ඉදිරියේදී ඔහු සමගත් සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම සාකච්ඡා කරන්න බැරි පුද්ගලෙක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඔහුගේ YouTube channel, ඔහුගේ Facebook, ඔහුගේ profile ඔක්කොම අපි අධ්‍යයනය කළා. අධ්‍යයනය කරද්දී විවෘත ඔහු සමග සාකච්ඡා කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. අපි බලමු ඉදිරියේදී. ඉතින් ඔහු ප්‍රකාශයක් මත පදනම්ව පමණක් අපි තීන්දුව තීරණ ගන්න එකත් හොඳ දෙයක් නෙමෙයි. බොහොම බුද්ධිමත් විදිහට අපි ඔහු සමග සාකච්ඡා කරලා ඉදිරියේදී මොකක්ද කියලා අපි පැහැදිලි කරගමු රටක් විදිහට. ඒ වගේම කතානායකතුමා විශේෂයෙන් අපි දැනගන්න කැමති සාමාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධානී කතානායකතුමා මේ වෙනකොට පත්විච්ච මන්ත්‍රීවරු 196 සහ ජාතික වශයෙන් පත්විච්ච සීල දෙනා සඳහා නිවාස ලබා දීම සහ ඒ වාහන ලබා දීම සිදු කරනවා. ඒ වගේ ඉල්ලීම් ලැබිලා තියෙනවා. නෑ, එහෙම ඉල්ලීමක් ලැබිලා නැහැ. නමුත් අවශ්‍යතාවයක් තියෙනවනේ. දුර ඉඳන් එන මන්ත්‍රීවරුන් ඉන්නවා. උන්ට නවත්තම් පාසුකම් තියෙන්න ඕනේ. අඩුම තරමින් දවස් දෙකක් අතරදී ඉන්න වෙනවා කොළඹ. එහෙම අවශ්‍යතාවයන් ටිකක් තියෙනවා. තවම එහෙම ඉල්ලීම් නිල වශයෙන් ලැබිලා නැහැ. ඒකට කාරක සභා තියෙනවා. ගෘහ කාරක සභාව තුළ ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න පුළුවන්. වඩා සුදුසු අයට අවශ්‍යතාවය අනුව එහෙම දෙන්න පුළුවන්කම තියෙනවා. ඒකත් සාමූහිකව කරනවා මිසක් තනි බලය පාවිච්චි කරමින් ආණ්ඩු බලය පාවිච්චි කරමින් ඒවා බෙදා හදා ගන්නවා නෙමෙයි. සාමික ක්‍රියාවලිය අතුර තමයි ඒකට උත්තර හොයන්න ඕනේ. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව තුළ අර පහුගිය කාලේ වගේ තත්ත්වයක් ඇති නොවන තත්ත්වයට ඔබතුමා ඒ කටයුතු කරගෙන යයි කියලා ජනතාවගේ ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද පහුගිය කාලේ මහානායක හිම්පාණවාච මතක කළා පාර්ලිමේන්තුව තුළ ඇදහිලිම රටාව මිනිස් කුඩු ගැසීම් කතානායකතුමාට කරපු පීඩන තර්ජන ඒ සම්බන්ධව ඔබතුමාගේ යම්කිසි පියවරක් ගන්න
ඇත්තෙම අපි පීවරට වැඩිය වැදගත් වෙන්නේ අද ඒ තත්ත්වයන් වෙනස් වෙලා. බිමේ තියෙන තත්ත්වයන් වෙනස් වෙලා, ජනතාවගේ අභිලාෂය වෙනස් වෙලා, ජනතාව බලාපොරොත්තු වෙන්නේ මන්ත්‍රීවරයා කියන වචනයෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ අභිලාෂය ජනතාව තුළ ඉෂ්ට කරන්න කවුරුත් බැඳිලා ඉන්නවා. ඒක නිසා ආණ්ඩු පක්ෂය, විපක්ෂය සියලු දෙනාම මන්ත්‍රීවරුන් විදිහට මේ අභිලාෂය වෙනුවෙන් කටයුතු කරද්දී අපි හිතනවා ඒක අමාරු දෙයක් නෙමෙයි. සියලු දෙනාම එකට ඉඳගෙන සාධනීය විවේචන ඉදිරිපත් කරමින්, ඒවා සමාලෝචනය සාකච්ඡා කරමින් නව නීති සම්පාදනය කරන්න බාධාවක් නැහැ. එතින්දී අපි බලාපොරොත්තු වෙන්නේ අර ජනතා අභිලාෂය තමයි ඉෂ්ට කරගන්න ඕනේ. ඒකට මේ වෙනකොටත් සභාව තුළ ඉතාමත් යහපත් ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒ සියලු දෙනාම සුබපැතුම් ඉදිරිපත් කරමින් ඉන්නවා. ඒක තමයි ඇත්ත කාරණය.